නමස්කාරවිවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාර වීවා දම්රුවනට සැමදාසදහම් සරනයාමි නමස්කාරවීවා සංගරුවනෙටෙ සැමදාමහ සංග සරනයාමි නමස්කාරවීවා තුනුරුවනටෙ සැමදතිසාරනසාරනයාමි සාදුසාදුසාදු අපට මේ ධර්මවිිනිකයා දුන්නු අපගේ ගුරුදේෝොත්තම පින්නත් ලොකසාමින් වහන්සේට අපගේ නමස්කාරය වවාහෝ සාද සාදසාද අද ධම්ම විවරණ මේ ධර්මදේශනාමාලාවේ අදදින ධර්මදේශනාවට දායකත්වය දරන්නේ එංගලන්තේ ග්ලොස්ටර් ප්‍රදේශයේ පදිංචි එ පින්වත් රහාරා කොරපப்புපු, දියනිය සහඒපින්වත් දහම් කුරුප්පු එ පුතනුවන් විසින්.ඒ ඒ දයිපුතයි තමයි අද දවසේ මේ ධර්මදේශනාවට දායකත්වය දර්ලා තියෙන්නේ. ඉතින් අපි මේ ධම්මවිවරණ ධර්මදේශනාවේ කතා කරන්නේ, अගුත්තරනිකායේ පංචකනිපාතයේ තියන උතුන් බුද්ධ දේශනා. ඔබ දන්නව දැන් මේ පංචකනිපාතයේ සඳහන් වෙන්නේ කරුණු පහබැගින් වදාළ දේශනා මේ පංචකනිපාත පොත්වහන්සේ අගුත්තරනිකායේ තුංවන පොත්වහන්ස තමයි තුංවන පොත්ව වහන්සේගේ තමයි මේ පංචක නිපාතය එක කරුණු පහබගින් වදාළ කොටස ඇතුළත්වෙලා තියෙන්නේ අදත් අපි ඉගෙනගන්නේ ඒ පංචක නිපාතයේ තියන සුන්දර බුද්ධ දේශනාව මේ දේශනාව නම දෘතිය ආගාත පටිවිනය සූත්‍රය ඔබ නමහනකොටම දන්නවා දුෘතිය කියන්නේ දෙවැනි කියන එක එනම් එක පටම සූත්‍රයෙක උත්තියනවා ආගාත කියන්නේ වෛරය තරහා දේශය කියල කියන්නේ ඒ වෛරය පටිවිනය කියන්නේ දුරු කරනවා. එතකොට මේ වෛරය දුරුකිරීම ගැනවා දාල දෙවැනි දේශනාව දුෘතිය ආගාත පටිවිනිය සූත්‍රය තමයි අද ඉගෙනගන්නේ. පින්වත්න්නේ අපේ හිතේ ඇතිවන දේශය දුරු කරන්න බැරිවුණොත් ඒක ලොකු අභාග්‍යයක්. මොකද දේශයෙන් යටවුණු සිතින් අපි මේ ජීවත්වනකොට වෙලායි ැරිලයාාවිද කියල අපි කාටවත් කියන්න බෑනේ අපි මේ ජීවත්වෙනකොට ඒ මැරිලයන මුොහුතේ හිතේ දේශයෙන් ඥටවෙලානන් තියෙන්නේ හිත කවදාක්කත් අපිට සුගතියක්ක ඉපදීමක් නෑ ඒ දේශයෙන් යටවුණු සිතින් කලුරිය කොරොත් ඒන්තේම නිරයේ සතරපාහට තමයි යන්න සිද්ධ වෙන්නේ එච්චරට බයානක දෙයක් තමයි මේ දේශය කියල කියන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරා වරක් යෝවේ උපපති තංකෝදං, රතම් බන්තංවධාරයේ තමහංසාරතිම්බරූහි රස්මිංගා හෝ ඉතරෝ ජනෝ. යෝවේ උපපතිතංකෝදං එක කියන්නේ යමෙක්, මේ හිතේ හටගන්න ක්‍රෝධය දුරුකරොත්. යෝවේ උපපතිතංකෝදන් ඒ යම්කෙනෙක් ඒ හිත හටගත්ත ක්‍රෝධය දුරු කරනෝ නං එයා කියනවා. යෝවී උපපති තංකෝදන් රතාම් බන්තංවධාරයේ. භාගතුන් වහන්සේ එකට උපමාවක් කියන එක මොනවාගේද කියලා වේකින් යන රථයක් රතයක් වේගෙන් යනකොට ඒ පොඩ්ඩෙ හෙමිහෙ වුණ ගමන් කැලේපාරට තමයි යන්නේ. එතකොට වේගීන් යන රථයක් කැලේ පාරට නොමට යන්න හදනකොට එයා හරිමගට දාගත්ත වගේ කියන. නගී නොමගට යන රථය නිවරදි මාර්ගයට දාගත්ත වගේ කියන කාට දේපමාවකිවේ අර හිතී හටගන්න යෝවී උප්පතිතංකෝදං එහිති හටගන්න ක්‍රෝධය දුරු කරන කෙනාගෙන වේගීෙන් යන් රථයක් නිවරධිපාරට දාගත්ත කෙනා වගේ කියනවා යෝවයේ උපපතිතංකෝදං රතම් බන්තංවදාාර තමහං සාරතිම්බ්‍රූහි එයා තමයි නියමරිය දුරා කියන්නේ තමහන් සාරතිම්රෝහි රස්මිගාහෝ එතරෝජනවා අනිත්තායි කරන්නේ නිත නිකං අර රැහැන් පටාල්ලගෙනින්දීම විතරයි කියන. ඒ කියන්නේ ඒකාලේ රතේ දැන් අදකාලිනට රතයක් පාලනය කරන්නේ සුක්කානම කියල කියන්නේ. සුක්කානමින් ඒ කාලේ රතේ පාලනය කෙර රැහැන්පටින් රැහැන්පටිින් කියන්නේ අරාපි නාස්ලනුව කියන්නේ ආනිල් රැහැන්පටින් තමයි රතේ පාලනය කරන්නේ වේගීෙන් යන අශ්වකරත්තයක් වන්න පාලනය කරන්නේ ඒ රැහැන් පටෙන්. තුර ශාස්තෘන් වහන්සේ දේශනා කරන අර වේගීෙන් යන රතයක් හරි පාරට දාගත්ත වගේ කියනව උපන්ට්‍රෝදය දුරු කරන කෙනා රස්මිග්ගාහෝ ඉතරෝජනෝ අනිත්තය කරන්නේ නිකන් රැහැම් පටල්ලගෙන ඉදිල්ලක්ක කියය. වලන ශාස්තෘන් වහන්සේගේපමාව අනිත්තය කරන්නේ නිකන් රැහැම් පටල්ලගෙන ඉදිල්ලක්කය යා තමයි නියමරිය දුරවෙෙන කවුද අ වේගන් ඥන රථය වැරදිපාට යන්න ගේ ඇම් පස්සේ නිවැරදි පාර්ට දාගත්ත කෙනා. නියමරිය දුරා. තමහං සාරතිී බ්‍රෝහ යා තමයි නියමරිය දුරා කියන්නේ. ආන් එහෙනම් අදදේශනාවදී ඔබ ඉගෙන ගන්නේ ඒ හිතට ඇතිවන දේශය, වෛරය දුරුකරගන්න උපකාරීවන සුන්දර දහම්පරියාය. මේ දහම්පරියාය අපිට කියල දුන්නේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ධර්මසේනාධිපතියූ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මේ දහම්පරියාය අපට කියල දුන්නේ. ඒක නිසා යම්කිෙනෙක් සමත් වුණු දහම්පරියායනුව යාට හිතන්න යාට පුළුවන්ගෙනෝ අරහිතී ඇතිවුණු වෛරය දුරු කරගන්න. එතකොට ශාස්තෘන් වහන්සේ දේශනා කරා මුලින්ම එයා තමයි නියමරිය දුරා කියන්නේ ඉති නොබත් මේ ජීවිතයට මේ පුදුමාකාර ප්‍රායෝගික වටිනා දහම්පරියායක් මේක ඔබේ ජීවිතයටත් මේක පුරුදු කරගන්න ඔබ දක්ෂව වනොත් ට සුවසේ වාසය කරන්න පුළුවන් ඒ කාන්තේෙන්ම මේ ධර්මය පුරුදු කිරීමෙන් ලැබෙන සැපය මෙතෙකයි කියන්න බෑ මේ ජීවිතය විතරක් නෙවෙේ පර්ලෝජීවිතයේ තාරක්ෂා කරන්න පුළුවන්කමක්තයනො මේ ධර්මයට ඉතින් එහෙනම් අපි බලමුසා අපගේ සාරිපුත්තයන් වහන්සේ අපි සාරිපුත්ත මහරතන් වහන්සේ මෙක් දේශනා කරන දහම්පරියාය ඒ ලාවෙදිසාරිපපුත මහරහතන් වහන්සේ මේ දහම් පරියායි කියල දෙන්නේ සාමීන් වහන්සේලාට සාමීන් වහන්සලාට කියල දෙන්නකොට සාරිපතු මහරහතන් වහන්සේ ආයුස්ත්මත් මහණනි කියලා ඒ සාමන් වහන්සේ අමතනු ඒ විලාවෙදිඒ සාමීන් වහන්සේල කියනු ආශ්මතුන් වහන්ස කියලා ඒ ඒ දේශනා වහගෙන හිටිය අනිත්සාමින් වහන්සේලා උත්තර දෙනෝ. අන්න එතනිදං තමයි ශාස්තෘන්න අපගේ සාරිපුත්තු මරාතන් වහන්සේ මේ දහම් පරියාය අපිට කියල දෙන්නේ. බ සාරිපපුත්ත මහරහතන් වහන්සි දේශනා කරනවා ආයුමත්න යම් අරමුණකයම් අ භික්‍ෂුව හට උපන්වෛරය, මුලිමනින්ම දුරු කළ යුතුවෙයිද එබඳ වූ මේ වෛරය දුරකිරින් පස්සකි.ඒ හටගත්ත වෛර දුරුකරන්න පුළුවන් පිළිවෙලවල් පහක් තමයි සාරපුත්ත මහරහතන් වහන්සේ මේ කියල දෙන්නේ. පින්වත්න අපිදැන් මේ ඉන්නේ මනුස්සලෝකේන එතකොටඒ මනුස්සලෝකයේ ඉන්නකොට, අපිට ජේවත් වෙන්න වෙන්නේ මිනිස්සුත් එක් මනුස්ස ලෝකඉතින් අයිති නානත්තකායා නානත්ත සංඥන්නේ එක වෙනස්සු ස්ඥාවලින් වෙනස්සු කයක් ඇති අය තමයි මිනිස්සු කියන්නේ තකට එක හැමෝම එක වගේ හිතනවා කියලෙ ුත්නෑ අපට ඔ අනාත්මරයින අපට අප අපි කැමදි විදියට හැමෝම ඉන්නවා කියලා දේකුත් නෑ කෙක්නාට එකන වෙනස්. එතකොට ඒ විවිධ වූ පුද්ගලයන් විවිධ වූ චරිත ඇසුරු කරනකොට අපිට අපේ හිතට වෙන දෙයක් තමයි දේශය හටගන්නේ එක. එතකොට ඒ පුද්ගලයන් කෙරෙහි. දේශය හටගන්න දැම් මේ දේශය හටගන්නේ වෛරය හටගන්න මේ ගස්ගල් එක්ක හටගන්න නෑන හටගන්නේ අපි ඇසුරු කරන පිරිස්සෙන් ඇසුරු කරන පිරිස මුල් කරගෙන තමයි මේ දේශය හටගන්නේ දුර ඇත ඉන්න අඒ කෙරහිත් හටගන්නේ නෑ විශේෂයෙන්ම හටගන්නේ විශේෂයෙන් අපි ඇසුරු කරන පිරිස මුල් කරගෙන තමයි බෝ විට හටගන්නේ දුරා ඇතයි කෙරෙහිත් හටගන්න පුුවන් හටගත්තත් මේ පරියායෙන්මය දුර කරන්න තියන එතකොට මේ ධර්මයේ පුරුදු කරන කෙනා සුවසේ ඉන්න කැමති කෙනා එයා කරන්නේ ඉස්සෙල්ලාමයාගේ හිතී හටගත්ත ඒ වෛරය දුරුකරගන්න එක දේශය දුරුකරගන්නක ඉතිං වෛරයේ දේශය දුරු කරන්න නං ඉස්සෙල්ලාම තේරුන්ගතයුතු දෙයක් තමයි මට තරහා කියා මට දේශයක් ඇතිවුණ මගේ හිතේ වෛරයක් උපන්නා කියලා ඒ උපදුන වෛරය හඳුනාගන්න පුළුවන් වෙන්න ඕන ඒක පලවෙනිම කාරණය. ඒ හඳුනාගත්ත කෙනාට තමයි මේ දම්පරියාය සම්පූර්ණෙන්ම විවර වෙන්නේ. ය පලවෙනි දේ කරගන්න බැරිවුණොත් යාට මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් නෑ. බෝවිට කියන්නේ මේ හොදටම තරහ ගිල්ලඉන්නේ. නෑම තරහෙන්නේ වනීමට තරහ කිල්ලනෑ කොහෙදමට තරහ කිල දෙන්නේ. මෙහුම් මේ පිළිවෙලකට කටය උත්තක් කරන්න කියල ඒ අදහසින්තමයි අපිට එන්නේ. එතකොට මේ ධර්මය පුරුදු කරගන්න කෙනා ඉස්සෙල්ලාම දක්ෂවෙන්න ඕන තමන් දෙසට යොමුණු සේතක්ක තිකරගන්න එතකොට එයාගේ හිතේයාට ගන්නා කුසල් ටිකටික ටිකටිකයාට තේරුම් ගන්න පුළුවන් වෙන. ති අපි ධර්මය පුරුදු කරගන්නවා කියල කරන්න තියෙන්න්නෙත් මෙච්චරයි. සාාතෘන්නාසේ දේශනා කරානේ සබභ පාපස්සා කරන කුසලස්ව උපසම්පදා. සතිච්ච පරිියෝ දපනං ඒතම් බුද්ධානු සාසනම්. මෛත්‍රී බුද්ධ ශාසනය පිපදනත් කරන්න තියෙන් නොයිටික. ඒක කියනු සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනු ශාසනාව මොකදද, සබභ පාපස්සා කරනං සියලු අකුසල් නොකරසිටීම, කුසලස්ස උපසම්පදා කුසල් දහම් දියුණු කරගැනීම සචිත්ත පරියෝ දපනා මේ හිත දමනය කරගැනීම, ඒතම් බුද්ධානුශාසනම් එක තමයි කියනෝ බුදුරජාණන් වහන්සේලාගේ අනුශසනාව. ඉතින් මේ හිත දමනය කරගන්න කැමති කෙනා හිතේ හටගන්න අකුසල් හඳුනගන්න දක්ෂවෙන්න ඕන නැත්තං අපට මැරෙන්න වෙන්නෙත් අර කුලිමුීමෙක් වගේ අකීකරු කිසීම දමනයකට පත්නොවනු හිතක් එක්ක. මේ ධර්මය මුණ ගැහිලත් මේ හිත දමනය කරගන්ට බැරිවුුණොත් වෙන්න දමනේ කරගන්ට පුළුව අංක්‍රමයක් මේ තුන් ලෝක එකවත් නෑ ශාස්තෘූන් වහන්සේ තමයි නියමාකාරයෙන් මේ කුළුමීමාව මේ අකේකරු හිතව දමනය කරන්න කියල දුන්නේ. එතකොට ඒ හිත දමනය කරගන්න කැමති කෙන හිතෙහි හටගන්න අකුසල් දුරුකරගන්න කැමති කෙනාට අර ලස්සනාභරණයක් තමන්ට ලැබුණු වගේ තමයි මේ වගේ සුන්දර දහම් පරියායක් යාට අහන්න ලැබීම පවා. තවට සාරිිපපුත්ත මහරහතන් වහන්සේ පස්සාකාරයක දහම් කරුණු කියල දෙනව කිව්වනේ ඔන්න පලවෙෙන එක. ඒ සාරිපපුත්තු මහරහතන් වහසේ දේශනා කරනෝ සමහරු ඉන්නව කියනෝ අපිරිසිදු කායික ක්‍රියා ඇත්තේවෙේ. ඒ කියන්නේ. අපි කයමුල් කරගෙන කරන කටයුතු එයාගේ පිරිසිදු බවක් නෑ තවත් තේරෙන විදිහයට කිව්වතෙන් එයා සමහරවෙලාට සත්තු මරණ කෙනෙක් එමන එත්තා සත්තුන්ට හිංසා කරන කෙනෙක් ඒවගේ එයා හොරකං කරන කෙනෙක් වෙන්න පුළුවන් අනුසතුදේ ගන්න කෙනෙක් ඒවගේම වැරදිකාම සේවනය කන්න කෙනෙක් යාන්නේ කෙනාට කියනවා කායික ප්‍රක්‍රියා පිරිසිදුු නෑ කියලා හැබැයි මේ කෙනාගේ පිරිසිදු වාචසික්‍රියා ඇත්තේ මෙ වචන කතා කරනකොට කවදාකත් බොරුවක් කියන්නේ ඒවගේම වැඩගට නැති දේවල් හිස්වචන කතා කරන්නේයන්න වගේ අනිත් අයගේ හිතරි දෙන වචන කතා කරන්නේ යන්නේ නෑ ඒ වගේම කේලං කියන්නේ නෑ ඒ දේවල් නොකරනවා කියන්නේ යාගේ වාචසික ක්‍රියා ය වචන්න භාවිතය පිරිසිදුුයි කොට සාර්පුත මහරාතන් වහන්සේ දේශනා කරනවා ඒ කනාගේ කායික ක්‍රියා යි කරන දේවල් අපිරිසිදුයි කියන හැබයි පිරිසිදු වචන භාවිතයක් තියන වාචසික්‍රියා පිරිසිදුයි ආයශ්මත්න මෙබදු වූ පුද්ගයා කරෙහිත් වෛරය දුරු කරන්න ඕන එතකොට ඒකිනා කෙරෙහි අපේ හිත හටගන්න වෛරය ඇයි යාගේ අර ඇදී දැක්ක ගමම්ම හිේ හට ගන්නු වෛරේ මේ මනුසේ සි කාමකට නැති මනුස්සේ මංහිතුවෙ මෙහෙමයි කියලා කියලා අ ඇදේ දැක්ක ගමම්ම හිතේ හටගන්නු වෛරේ සායබුද් මහරාතන් වහන්සේ දේශනා කරනවා එයාගෙනත් වෛරය දුර්කරන්න ඕන මරාතන් වහන්සේ ඊට පස්සේ උපමා අනුසාරයෙන් මේ කරුණු ලස්සන්ට විස්තර කරනු දෙවනි කෙනා මරාතන් වහන්සේ දේශනා කරනු ආශ්මත්නි මිහිලා ඇතැම් පුද්ගලය අපිරිසිදු වාචස ක්‍රියා ඇත්තේ වේ අර වචන භාවිතය අපිරිසිදුයි ටැරියොත් ඉවරයියායි පැත්ත පලාාතම ගඳයි ඒ ගැන එක්කු බොරුවක් කියන එක්කු හිතරි දෙන වචන කියන එහෙම නැත්තං පරුසව ඒ කියන්නේ කේලමක් ඒම නැත්තං වැඩක් අත්ත නැති හිස්වචනය කට ඇරයුත්තිවරයි මෙමනුස්සය ක කිසිම සංවරයක් නෑ වචනභාවිතය කිසිම සංවරයක් නෑ. හැබැයි මහරහතන් වහන්සේ දේශනා කරනෝ නමු කායික ක්‍රියා පිරිසිදුුවෙන් කියනු මේ කනාාගේ. දෙවැනි කෙනාගේ අ වච්චනය පිරිසිදුුවනාට කායික ක්‍රියා පිරිසිදුයි කියනු. ඒ කියන්නේ අ කටයිෙන් කටිං අකුසල් රැස් කරගත්තට කටහොඳ නැති වනාට මෙයා හොරකං කරන කෙනෙක් නෙවේ. ඒවගේම සත්තු මරණ කෙනෙකුත් නෙවේ ඒවගේම වැරදිකාම සේවනය දෙන්නෙත් නෑ මෙයාගේ වචන භාවිතය අපිට සිදු වනාට කයින්මයා පව් කරන්නේ නෑ මහරතන් වවාසේ දේශනා කරනු මියයා කරෙහිත් හිතී හටගන්නු වෛරය ඇයි යා වචනයක් මොුණුහරි කිව්ව ගමම්ම යාගේ ඇදේ අපිට තේරෙන තේරුණ ගමම්ම හිතේ හටගන්න දේශේ. මහරාතන් වවාසිි දේශනා කරනවා ඒ පුද්ගලයා කෙරෙ වෛරයේ දුර කරන්න ඕන කියල එතකොට වරයේ දුරු කරන්න ඕු පුද්ගලයෝ දෙන්නෙක් අපි කතා කර පලවිනියක් ෙන තමයි යාගේ කායික ක්‍රියා අපිරිසිදයි හැබැයි වාචසික ක්‍රියා පිරිසිදුයි දෙවනිියක් න තමයි වාචසිා වාච කායික ක්‍රියා කායික ක්‍රියා අපිරි සිදුයි එක කියන්නේ යාගේ වචනභාවිතය අපිරි සිදුුව කටෑර යොත් කියන්නේ හොඳ නැති දෙයක් හැබැයි කායික ක්‍රියා පිරිසිදුයි ඒ දෙවනය කෙනා ඊට පසේ තුන්වෙනි කෙනා මහරහතන් වහන්සේ දේශනා කරන ආශ්මතුනි මෙහිලා ඇතැම් පුද්ගලෙක් අපිරිසිදු කායික ක්‍රියා ඇත්තේ වේ අපිරිසිදු වාචසක ක්‍රියා ඇත්තේත්වේ තුරු මෙයාගේ එක් එක පැත්තක්කත් හොඳනෑද අනි පලවෙනියට කිව දෙන්නගේ එක් කෙනෙක්ගේ කායික ක්‍රියා හොඳයි අනිත්තක යනගේ වාචසක්‍රියා හොඳයි එක පැත්තක් හොඳයි නිපත්ත දමයි ොඳ නැත්තේ මේ තුන්වෙනි පුද්ගලයා මහරාතන් වහන්සේ දේශනා කරන මෙයාගේ කායික ක්‍රියාත් අපිරිසිදුවයි වාචසි ක්‍රියාත් අපිරිසිදුුවී මහරාතන් වහන්සේ හැබැයි කියනෝ මෙ කලින් කලට භාවනාවේෂ හිතනතු වේ කලින් කලට හොඳ දේවල් කරන්න මෙයාගේ හිතනතුවෙනවා කියනවා පණභාවනා කරන්න සිල්ගන්න හොඳ දේවල් කරන්න වාාන මෙයාගේ හිතන ඇතිවෙනවා කියනු. හිතෙහි ප්‍රසාදී ඇතිවේ ඒ කලින් කලට වනභාවනා කරන්න මෙයාගේ හිතේ කැමැත්තක් ඇතිවෙනවා. මරාතන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේ පුද්ගලයෝ කෙරෙහිත් අපේ හිතේ වෛරය හටගන්න. ඒ බෛරයත් දුරු කරන්න ඕන කියනු ඔන්න පුච්චුලෙ තුන් දෙනෙක් දැකිව්වා. හතරවිනිකිනාා තමයි මරතන් වහන්සේ දේශනා කරන්නවා ආශ්මදනී මෙහිලා ඇතැම් පුජ්ගලේ අපිරිසිදු කායික ක්‍රියා ඇත්තේ වෙයි. අපිරිසිදු වාචිස ක්‍රියා ඇත්තේ වේ. කලින් කලට භාවනාවේ සිත නතු නොවේ. හිතේ ප්‍රසාධය ඇති නොවේ. මයාගේ කායික ක්‍රියාත් අප පිරිසිදුුවේ. වාචසික ක්‍රියාත් අපිරිසිදුුවේ. කලින් කලට වත් හොඳ වැඩක් කරන්න මෙයාගේ හිතේ ප්‍රසාධයක් ඇතිවෙන්නේ නෑ. හිත නැමෙන්න්නේ. දරගන්න, කිසිම දෙයක් නෑ වගේ තමයි අපිට පේන්නේ. ඒ කෙනා කෙරෙහිත් හිතේ දේශය ඇතිවෙනෝ. වෛරය ඇතියන මහරාතන් වවාසේ දේශනා කරනෝ ඒ ඇතිවෙන වෛරයක් දුර කරන්න ඕන කියලා. ඒ හටගන්න වෛරයක් දුර් කරන්න ඕන කියන. එතකොට පොජ්ගොලයෝ හතර දෙනෙ මහරාතන් වවාසේ දේශනා කරා. ඊළඟ කෙනා තමයි, මිහිලා ඇතැම් පුද්ගලේ පිරිසිදු කායික ක්‍රියා ඇත්තේේ. පිරිසිදු වාචසික ක්‍රියා ඇත්තේ වේ. කලින් කළට භාවනාවෙන් සිත නැතුවවෙේ හිතේ ප්‍රසාදය ඇතිවේ. තකට මෙයාගේ කායික ක්‍රියාත් පිරිසිදුුයි. කයින් කවදාකත් වැරදි දෙයක් කරන්නේ. වාචසික ක්‍රියාත් පිරිසිදුුයි. වචනත් හරේ පරිස්සමින් වචන භාවිතා කරන්නේ කෝදාකත් බොරුවක් කියන්නේ. ඒවගේම කේලං කියන්න යන්නෙත් නෑ පරුස වචන කියයන්නේ හිත රිදෙන වචන කතා කරන්නේ යන්නත්නෑ වැඩගඩ නති දේවල් කතා කරන්නේ යන්නෙත්නෑ හිතේ දරාගන්න ඕන වචනයත්තමයි කිව්වත් කියන්නේ. හරවද්‍යයක්ත් තමයි කිවොත් කියන්න. ඒවගේ එයාගේ හිත බනභාවනා කරන්නත් කැමැත්තක් තියනු හිතෙහි ප්‍රසාධයක් තියනු එන හොඳ වැඩ කරන්න හිේ ප්‍රසාධයක් තියනු බලන්මි හිත්තුල ස්භාවය මේ වගේ අය කෙරෙහි හිතේ දේශය ඇති වෙනවා. ඇයි සාාස්තෘන් වහන්සේ කෙරේ හිතේ වෛරය හටගත්ත දේවදත්තට ශාස්තෘන් වහන්සේගේ වරද හොයාගන්න පුළුවන්ද කොච්චර පීර පීරපීර බැලුවත් අස්ලෝමේක අගතැවරුණු තරංවත් වරද කිසිම කෙනෙකුට දකින්න පුළුවන්ද මේ ලෝකෙ. එහිම වූ සාාස්තෘන් වහන්ස කෙත් හිතේ තරා ඇතවනි විතරක් නිවී සමහර සාමින් වහන්සේලාට සමහර දේශනා තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ කරෙහිත් හිතේ දේශය ඇයටගන්න. ඇ කෝකාලිකට කෝකාලිකට සාරිබුද්ධ මහරාතන් වහන්සේ කරෙහිත් දේශය ටගත්තා. මුගලන් මහරාතන් වහන්සේ කෙරෙහිත් දේශය හටගත්තා. ඒ මහෝත්තමයන් වහන්සේලාගේ අස්ලෝ මේක අගතැවරිච්ච තරන්වත් කුඩා ර දක් අත්ව යන්න පුළුවන් කෙනෙක් නෑ. ඒවගේ මහෝත්තමයන් වහන්සේ මේ හිතේ තරහට ගන්නු. එච්චරට ජරාහිතක් මේක මහරාතන් වහන්සේ දේශනා කරනෝ. අන්නේ බඳු පුද්ගලයා කෙරෙහිත් වෛරය තුරු කරන්න ඕන කියන. ඔන්න දැන් පුද්ගලය පස්තිනා මහරාතන් වහන්සේ කිව්වා, ඊට පස්සේ මහරාතන් වහන්සේ විස්තර කරනෝ මේ පුද්ගුලය පස්තිනාගෙන අපි කොහොමද හිතේ හටගන්න වෛරයේ දුර් කරන්න ඕන කියල මේක හරි සුන්දරයි මේ දාම්පරියාය ඔබට ටික ටික හරි මේක හොඳටහගෙන නිතර නිතර ඔබට සිහි කරන්න පුළුවන් වුණොත් ඔබ ටිකටික හරිම මේක පුරුදු කරගන්න පුළුවන් ඔබ ටික ටික හරි මේේ දාම්පරියාය පුරුදු කරගත්වොත් ඔබටම සුව සේවාසය කරන්න පුළුවන් අනිත් අය ඕන දෙයක් කරත් ඔබේහිතේ දේශයක් හටගන් නැත්තං ඔබ සුව පාසුවෙන් ඔබ සැපය සේවාසය කරන අනිත් අය කොච්චර හොඳ වුනත් ඔබ ඉන්නේ අකුසලින් යටවෙලානක් ඔබයින්න මහා පීඩාව මහා දු ගොඩක මොනෝ තිබ්බත්දඩන්නෑ කොච්චර කෑමබීම ඉඳුම් හිටුම් යානවාහන සිව්පසේ මොනෝ තිබ්බත් හිතේ අකුසල් ගොඩේ නං ඉන්න තියෙන්නේ ඉන්න තියෙනෙ මොහා කටුගොඩක්කුඩ ඉන්න වගේ ඔබ ඇසුර කරණය කොච්චර හොඳය වුනත් ඔබේ හිතේ තියෙන්න්නේ අකුසල්නම් ඔබේ ඉන්නේ දේශයට අටවෙලානම් කුසලේකට යටවෙලානම් ඔබට ඉන්න වෙන්නේ මහාපීඩාවෙන් දුකසේ. වලන කොච්චර සුන්දරද කියලා අනිත් අය මොන්න අකුසල්වොල හිටියත් කොච්චර නරකාය වුණත්. ඔබ ඉන්නේ ඔබේ හිතේ කුසලයක් තුළන ඔබ ඒවෙලාවේ සුව සේවාසය කරන. අපි බලමු සාරිපත්ත මහරහතන් වහන්සේ, දේශනා කරන පලවෙනි පුද්ගලයා ගැන හටගන්න වෛරය දුරු කරන්නේ කොහොමද කියලා එතොට බට මතකැයි දේ පලවෙනි පුද්ගලයා කෞද්ද මහරහතන් වහන්සේ කිව්වේ එයාගේ අපිරිසිදුු කායික ක්‍රියා තියෙන එකන කයින් අකුසල් රැස් කරනු හැබැයිමයාගේ වාචසික ක්‍රියා පිරිසිදුු වචනින්තු පරිස්සමෙන් වච්චන භාවිතා කරන්න ඒ කෙරා කෙරෙහි කොහොමද කියලා තරහ තුරු කරන්නේ ඔන්න මහරාතන් වහන්සේ කියල දෙනවා. ආශ්මතුනිි ඒක මේ වගේ දෙයක් කියනවා. පාංශකෝලික භික්‍ෂුවක් ඒයන්නේ ඒ සාමන් වහන්සේ සිවුරු හොයා ගැන්නේ ඔයි කහල ගුඩවල්ලොල සොහෝනේ කව කුරහර අත්හැරල දාපු දයකින්. එතකොට ඒ පාංශකූලික භික්ෂුවක් වීදියක පැරණි රෙදිකඩක් දැක ඒ වම්පසිම් පාගාගෙන දකුණු පහින් විහිදවා බලා යම් ප්‍රයෝජිනවත් කොටසක් තියෙනෝනං එය ඉරාගෙන යන්නේ වෙයි එත ඒ පාංසකූලික භික්‍ෂමින්න් වහන්සේ මොනහර රෙදිකඩක් දැක්කොතින් ඒ සාමෙන්න් වහන්සේට වැදගත් වෙන්නේ හොඳට තියන එක ඉරිච්ච සෞතුවෙච්ච කෑල්ල ඒසාමිනහසට කිසිීම වැදගත්කමක් නෑ. හොඳට තියන ටික ඒසාමීන් වහන්සට වටින ප්‍රයෝජනවත්. ආන්‍ය වගේ එතකොට ඒසාමි වහස මොකක්ද කරන්නේ වම්පයින් පාගාගෙන දකුණුපයින් විහිදවා බලා, ප්‍රයෝජනවත් කොටස ඒකෙන් නිරාගන්නව කිය. ඒ අල්ලන්න යන්නෙත්න කකුලෙම්ම ඇ අල්ලන්න ගියෝතෙන් ජරාගෑව ඕන ඇත්තේ කකුලෙම්ම එක කරනවා අරවශ්‍යටික ගන්නවා. අන්නේ වගේමයි කියනු ඒ විදිටම යම් මේ පුද්ගලයකුගේ අපිරිසිදු කාය සමාචාරයක් ඇත්තේද. පිරිසිදු වචී සමාචාරයක් ඇත්තේද ඔහුගේ යම් අපිරිසිදු කාය සමාචාරයක් ඇදද එය වෛරය හටගත් මොහොතේ මිනෙහි නොකළ යුත්තේය. ඔහුගේ යම් පිරිසිදු වාක් සමාචාරයක් ඇදද එසමහි එය මෙිනෙහි කළ යුත්තේ ආන බලන්න දැක් පින්වත්නි මේ හිතේ ස්වභාවය තමයි අපේ හිතේ කවුරුහරි කෙනෙක් ගැන වෛරයක් තරහක් එපදුනහම එයාගේ හිතට නිරායාසය මෙන්නේ ඒ කෙනගේ අපිරිසිදු දේවල් ඒ කියන්නේ. යාගේ අඩුපාඩුව තමයි හිතට නිරායාසයෙන් එන්නේ අරකත්තිය නොමකත්තිය නොමේ මෙමයි කියලා. අර දේශය හටගත්ත කෙනාගේ අඩුපාඩුත් කෙලවරක් නැතුවේ නො හිතට. මෙියුම මේ ආයාසයෙන් කරනේව නෙවෙයි හිතේ සාමාන්‍ය සභාවය. හිත හැසිරෙන සාමාන්‍ය සභාවය තමයි අඩු පාඩුවම ඉස්මතු වෙී ඉස්මතු වියනෝ. මහරහතන් වොහසේ දේශනා කරනෝ ඒවිලාවෙදි අර අඩුපාඩුව හිතන්න පා කියනු. මිනිහි කරන්න යන්න පා කියනු. එයාගයම් ගුණයක් තියනවද. මොකදද අර පිරිසිදු වචී සමාචාරයක් ඇද්ද ආ්‍ය වෙලාවටේ පිරිසිදුු දේ සිහිකරන්න කියන. හරියට අර පාන්සකූලික සාමන් වහන්සේ හොඳරෙදි කෑල්ලා ඉරලගත්ත වගේ. අර වැඩක් නැති එක හකට දාලා තමන්ට ප්‍රයෝජනවත් කොටස ගත්ත වගේ ඒවිලාවිදි සිහිකරන්න කියනවා අර පිරිසිදු වචී සමාචාරය ඒ කියන්නේ මෙ බොරු කියන්න නැති කෙනෙක් නේ කොච්චර දෙයක්ද මෙයා දුෂ්කර අවස්ථාවදිවත් බොරුවක් කියන්නේ. මෙයා කවදාක්කත් කේලං කියල එක එකක් එක එක් කියන කොටවන්නේ නේ. මෙයා කවදාකත් හිස්වචන කතා කරන්නේ කාගෙවත් හිතරිදින වචන කතා කරන්නේ කියලා එයාගයම් අ පිරිසිදු වචි සමාචාරයක් ඇත්ද. පිරිසිදු වචි වචන භාවිතයක් ඇද්ද ආන්නේ වෙලාවට ඒ පිරිසිදු වච්චන භාවිතයසිහිකරනව කියන. අ අපිරිසිදු දේශෙහි කරන්නේ යන්න නෑ කිය. මහරාතන් වහන්සේ දේශනා කරන මේ අයුරින් ඒ පුද්ගිලා කරේ උපන් වෛරයේ දුර් කළ යුත්තේය අර ගුණේ කල්පනා කරනකොට ඒ වෛරයේ ස්භාවය තමයි ඒක දුරවෙලායනු. මේ පුද්දුම ආශ්චරය දහම්පරියාය ඔබ ඔබේ ජීවිතයේ මැරෙන්න කලින් එකම එක දවසක්හරේ මේ දහම්පරියාය පුරුදු කරගන්න බලන්න සිහිකරන්න ඕන දරං අපිට දේශය නෝනේතට ඒකටම යටටවෙව ඉන්න ඇැතුව දේශය හටගන්න ගස්ගල් කෙරහිෙනවේන වකට වාසය කරන අය ගැනනේ ඒ හටගත්ත වෙලාවට අර අගුණේ මුල්කල් කරගෙනනේ හටගන්නේ ඒ අගුණි සිහි කරන්න නැතුව ඔබ දක්ෂ වනුත් යාගි තියන ඒ ගුණවත් කොටස සිහි කරන්න ඒ කියනි පලවෙනි පුද්ගලයාගෙනං අ අපිරිසිදු කායික ක්‍රියාව සිහිපත් කරන්න නැතුව යාගේ පිරිසිදු වචී වචනභාවිතය සිහි කරන්න පුරුදු වනෝතින් මහරාතන් වහන්සේ දේශනා කරන ඒ උපන්වෛරය ඒ අයුරින්තුරු කරන්න කියන දෙවනි කෙනා තමයි කවුද ඒ කෙනාගේ වචන භාවිතය අපිරිසිදුයි ඒ කියන්නේ මෙයාටිකක් අමාරුයි ඇයි ගොඩාක් හිතරි දෙන්නේ අයගේ වච්චන වලින් අදකාලිසිින් කවරුවත් ඇපිට ඇවිල ගහන්නෙත්න අනිත් කෙනයිදිං හොරකංකරාටත් වඩා අපිට ගොඩා හිතරි දෙන්නේ. ඒ අයගේ වචනභාවිතයඒ වචනභාවිතය අපිරිසිදු කෙනත් එ ඇසුරුකන්න එක දුෂ්කරයි කියන්නේ ය හොඳට සිහිනුවනින් ඇසුරු කරන්න ඕන ඇයි යාට ගොඩාක් අවස්ථා ලැබෙන ඒ වගේ කෙනෙක් ඇසුරු කරගෙනන්න ඕන ධර්මය පුරුදු කරන්න ඒ ගැන මේ දහම් කරුණු මෙනිහි කරන්න යාට ලොකූ අවස්ථා ලැබෙනු අ අපිරිසිදු කෙනෙක් ඇසුරේ ඉන්න ඕන එයට නිතදරු නිතර දහම් පරියායවල් සහි කරන්න පුළුවන්. එදකොට කියන්නේෙ මහරහතන් වහන්සේ නයාගේ වචන භාවිතය පිරිසිදුයි. ඒ අපිරිසිදු වච්චන භාවිතය තියන හැබෙහි පිරිසිදු කායික ක්‍රියාතියනවා ඒක නි හොරකං කරන්න ඇති කෙනෙක් සත්තු මරන්න ඇති කෙනෙක් වැරදි කාම සේවනය කරන්නේ නැති කෙනෙක් එතකොට ඒකිනවා කෙරෙහි දේශයක් හටගත්තාම වෛරයක් කටගත්තාම මහරාතන් වහන්සේ කියනු. අර අපිරිසිදු වචනභාවිතය සිහිකරන්නේ පා කියනය වෙලාවට. එයාගේ අගුණේ සිහිකරන්න සිහිකරන්න සිහිකරගන්න වෙන්නේ අර හටගත්ත දේශයේ වැඩිවෙනයක. ගින්නට පිදුරුදාන්න වගේ. පිදුරුදාාන දාන්න දාන්න දාන්න, ගින්න මැවිලී යනු ආ්‍ය වගේ මැයි මේ හිතේ හටගත්ත දේශයට අරකිනාගේ අගුණේ සිහිකරන්න සිහි කරන්න සිහිරන්න තව තවත් තව තව දේශයේම වැඩවිලායන. මේක මේ හිතේ දයන ස්වභාවයක් තොට මහරහතන් වහන්සේ දේශනා කරනු ඒ වෙලාවට එකට උපමාවක් කියනුඒ රුපමාවක් කියනු එක මොනවගේ දෙයක්ද දියසිවෙල් වලින් ඒ මේ වගේ දෙයක් කියනවා දියසේවල්වලින්ද දිය පරඩැල්වලින්ද වැසේගිය පොකුණක් තියෙනවා කියනවා. එකයන්නේ දියසෙවෙල් ඇවිල්ලා දිය පරඩැල් ඇවිල්ල වැහිල තියෙන්නේෙ පොකුණක් ද්‍රීෂ්මේෙන් තැවුණු ග්‍රීස්මේයිෙන් මැඩුණු පලාන්ත වූ පීඩාවට පත්තුූ පිපාසිත පුරුෂයක්ෙන්න්න ඕනු මයාට ලොකූ ප්‍රශ්නයක්ත්තියනෝ මොකදද පිපාසයෙන් ඥටවෙලා ඉන්නෙමයා ක් පිපාසයක් මෙයාට තියනු තො මෙයාට ලොකු අවශ්‍යතාවයක් තමයි වතුර එතකොට මෙයාමොකද කරන්නේ එයා අර ඔහුේ පොකුණට බැහැලා අතින් දියසෙවෙල් ඈත් කල්ල පරඩල් ඈත් කල්ල හිමීට දෝතින් පැන්ටිකක් අරගෙන මෙයාබොනු පැන්බීල නික්ම යනු අන්නේ විදියටම අර අපිරිසිදු වචනභාවිතයක් තියෙන කෙනාගේ ඒ වගේ පිරිසිදු කායික ක්‍රියා ඇති කෙනාගේ කෙහි හටගන්න දේශය දුර කරන්න ඕන කියන්න බලන්න මහරාදන් වහන්සේ කියපු උපමාව ප පඩක් හිතල බලන්න එකයන්නේ මියාට ලොකෝ පිපාසයක් තියනු පපාසයක් නැත්තන් අර වතුර බොන්නය නෑන ලොකූ පිපාසයක්. පිපාසයක් තියන කොටමයා කරන්න එමයට ලොකූ අවශ්‍යතාවයක් වතුර. ඒ වගේ ඔබට ලොකූ පිපාසයක් තිබුණතින් සුවසේ ඉන්න ආසාව මෙත්්සි තින්න්නවාසය කරන ආසාව ඔබ ඒ අර පරඩ ලෑත් කල දිය චුට්ට බොන කෙනා වගේ. ඔබට පුළුවන් වෙනවා. බේ හිතේ සුුව පහසුවෙන් ඉන්න කැමති කෙනෙක් නං ඔබ. තවොට ඒකට ලොකු ආසාාවක්තියෙන්න්න ඕන ඒකනේ භාගතුන් වහසසි දේශනා කරනමි කුසල්දහම් වලට මුලම්මතියෙන්න්න ඕන චන්දන්ජනේති, වායමති වෙරියං ආරභති, චෙත්තාම් පක්ගන්නාති පදහති. මුලිින් උපකාරී වන ධර්මය තමයි චන්දන්ජනීති යාට කැමැත්තක් ඇති කරගන්න ඕන. තකට. තමන් සුවසේ වාසය කරන්න මෙහිතේ හටගන්න අකුසල් දුරු කරගන්න මෙත් සිතින් වාසය කරන්න යාට ලොකූ කැමැත්තත්තියෙන් ඕන. ඒ කැමැත්ත නැත්තං යායේදේ කරන්නේ.යා අර පිපාසි නිසා තමයි අර දියසිවිල් පරඩල් ලෑත් කල් අර වතුරටික බිව්වේ. දැන් දීසිවිල් පරණඬ ලෑ ක්‍රාම යා ඇත් කරනකොට මඇතට යන්නව නෙවෙේනි ආපහව වෙනු ඒවගේ මන්නු මෙයා ගුණයක් කල්පනා කරගෙන අරුණුහහි මීට හිතාදාගන්න බලනො ආපහොමුණහරි වචචනය අදදාානු. එතකොට ආපෝහිෙමීට අ මේ යාගේ පිරිසිදු පැත්ත යාගේ පිරිසිදු කායික ක්‍රියාව සිහි කල්ලා මරාතන් වහන්සේ දේශනා කරනු ඒ අයුරෙන් ඒ පුද්ගලයා කෙරෙහි උපන් වෛරයේ දුරු කරන්න කියන. එතකොට, ඒ පුද්ගොලිෝ දෙන්න කෙරෙහිම වෛරය දුර් කරන හැටි මහරහතන් වහන්සේ කියල දුන්න. ඊළඟ කෙනා තමයි එයාගේ කායික ක්‍රියාත් අපිරිසිදුයි වාචසික ක්‍රියාත් අපිරිසිදුවයි හැබැයිමයා කලින් කලට බණභාවනා කරන්න උනන්දුවෙනෝ. කලින් කලට ඒ භාවනාවේ හිත ප්‍රසාධය ඇතිනු කැමැත් ඇති වෙනවා ද වැඩ කරන්න පිින්කරන්න සිල්ගන්න මෙයාගේ හිතේ කැමැත් තක් ඇතියනො ඉඳල හිටලා හැබයි කායක ක්‍රියාත් අපි සිදු වාචසික්‍රියාත් අපිරිදු. ඒ වගේ කෙනා කෙරෙහි වෛරය දුරු කරන්න ඕනු කියනු. මහරාතන් වහන්සේ ඒකටත් ලස්සන උපමාවක් කියනවා. ඒක මොකදද ගෞකුරයෙන් හැදනු වලක දියස්වල්පයක් තියෙනවා කියනවා. එකට අර. කකු හරකෙක්ග කකුලට හැරුණු වලක වතුර චූට්ටයි තියෙන්නේ. පොඩ්ඩයි මේ මිලීර් පණ ඔන්නන් පණහක් සීයක්කත් නැතිඇදී. චුට්ටි ප්‍රමාණයක් තියෙන්න්නේ.ඒ හැබැයි බ්‍රීස්මෙන් තැවු බ්‍රීස්මෙන් මැඩුණු කලාන්ත වූ පීඩාට පත් පුරුෂයෙක්යනෝ මයා. දටම කලන්ත හැදලා වතුර නැතුව දර්ටම අමාරවෙලා තියෙන්නේ ඔහුට මෙහෙම හිතෙනවා මේ ගවකුරේ හැදුණු වලේ දියස්වල්පයයි තියෙන්නේ ම මේක අතින් හෝ බදුනකින් හෝ අරගෙන බොන්න යනෝ නම් මේ බී ගන්න බෑ මේ කැලැඹේෙනවා ඇයි චූටි වතුර ප්‍රමාණයක අතින් ගන්නත් බෑ මොනොහරි භාජනයකින් ගන්නත් බෑ ගන්න හැදුවත් මේ කැලැම්ඹේෙන කරගන්න පුලුවන් දෙයක් නෙවෙේ එතකොට මෙයා කරන්නේ මෙයා මේක මඩවුුණොත් මට පානය කරගන්න බැරිවෙනු එතකොට එතකොට මෙයා කරන්නෙමකක්ද මම ගවයකු සෙන් දැතිනු දෙපේනු දිමට නැමී පැන්බී නික්ම යන්නේ නම් මැනැවි කල මෙයා හිතන එතකොට ඊට පස්සයා කරන්නේ මෙ අර ගවයෙක් වගේ කකු අත් දෙකත් ස්තරහට තියලා කකුල් දෙකෙනුත් නවල අර කට් අර මේ හරක වතුර බොනුුවගේ අර වතුර චුට්ටට ගෞකුරෙන් හැදිච්ච වලේ දීන වතුර චුට්ට කටතියල හිමීට උරල බොනු තැන් බලන්නමයා මේ කරුණ කොච්චර පරිස්සමෙන් සීරුවෙන්ද මේක කරන්නෙමයා වැඩිය කලබල කරගන්න නැතුව හිමීට සීරුවෙන් කරන්නේ ඒ විදිටම අර කායික ක්‍රියාත් අප පිරිසිදුු වාචසික්‍රියාත් අපිරිසිදුු කියනා කෙරෙ හටගන්න දේශය දුරු කරන්න ඕන කියනවා බලන්න්නේ උපමාව පොඩ්ඩක් හිතල බලන්න එතකොට එයා හිතන්නේ අර එයාගේ පිරිසිදු කලෙෙන් කලට බනභාවනා කරන්න කැමැත්තක් තියෙනුනේ ඒක ඒවිලාවටම නහි කන්නු අ අපිරිසිදු කායක ක්‍රියාමිනහි කරන්න ත්නෑ අපි සිදු වාචිස් ක්‍රියාමිනහි කරන්න යන්න ත්න අර චට් ක ආලාන්තරයක් ගේල්ල හරි කුසලයක් වඩන්න තියෙන ආසාාව කැමැත්ත ඉවිලාට ඒක බොහෝම පරිස්සමෙන්ක සහිකරනු. ඇයි මෙයා කලන්ති හැදිල ඉන්නේ පිපාසියෙන් කලන්තය හැදිලඉන්නේ මෙයාට ගවකුරේ වතුර ටිකත්තයාට වටිනු. ඇයි මෙයා පිපාසින් ඉන්න කෙනෙ පිපාසිෙන් කලන්ත හැදිලා ඒ වගේ ඔබටත් මේ සුවසයේවාසය කරන්න හිතේ හටගන්න දේශය දුරු කරන්න පිපාසයක් ඇති කරගන්න කලන්තයක් ඇති කරගන්න එතකොට අර චෝටිදේ වනස් සෙහිකරගන්න උබඩවස්ථාව ලැබෙනු. ඊට පස්සේ මහරාතන් වහන්සේ දේශනා කරන හතරවිනියට කිව්වනේ එයාගේ කායික ක්‍රියාත්තා පිරිසිදුවයි පාජසිි ක්‍රියාත්තා පිරිසිදුවයි අර කලින් කලට භාවනා කරන්න හිත නැත්තුවෙන්නෙත් හිතේ ප්‍රසාධයක් ඇතිවෙන්නෙත් නෑ. මියයාා කෙරෙහිත් තරහ දුරු කරගන්න ඕන කියලා. ඒ විලාවට ඒක කියනු මහරහතන් වහන්සේ මේ වගේ දෙයක් කියනු. දීර්ග මාර්ගයට පිළිපන් කෙනෙක් ඉන්නව කියනු. එයා රෝගීව දුකටපත්ව බොහෝ ගිලන් භාවයට පත්තිලා තියෙන්න්න කියනු. ඔහු ඉදියේ ඉදිරියේ තියෙන ගමත් ගොඩා ෑතින් තියනු කියන්නේ. ය පිටිපසින් ගමත් ගොඩාක් ඇතින් කියමයා හරියට මි කාන්තාරක අතරමං වෙලා වගේ ඉන්නේ ස්රහින් ගමක් පෙන්න්නෙත් නෑ පිටිපස්සෙන් පෙෙන් ත් නෑ. ඔහු රෝගයටය රෝගී වෙලායහින් ඒ රෝගට ගැලපිෙන කෑමබීම ලැබෙන්න්නත් නෑ. ඒ රෝගට ගැලපිෙන බිහිෙත්හෙත් ලැබෙන්න්නත් නෑ ගැලපෙන උපස්ථ උපස්ථායකෙක් ලැබෙන්න්නෙත් නෑ ඔහු ගමට ගමට එක්ගෙනයන්න පුළුවන් කෙනෙක් දකින්නෙත් නෑ ඒ යා ගොඩාක් අසරණ වෙලායින්නේ අන්න ඒ කෙනාදිහා බලන්න වගේ ඔහෝ ඒ කාන්ත්‍යයම මේ පුරුෂතෙමේ රෝගේට හිත වූ බෝජනයක් ලබන්නේ නම් යාගේ යහපත හිතන්න කියනම් අනමයාටිකෙ ටෝගේට හිත වූ බෝජනයක් ලබන්නේ නම් හමනත්තං ගැලපෙනු පස්ථායකෙක් ලබන්නේ නම් එමනත්තම්මයා ගමකට එක්කන් යන්න පුළුවන් කෙනෙක් ලබන්නේනම් කොච්චර හොඳද. කියලා එයා කෙර මකද පුරුෂත මේ ගමන ගියෝතින් මයාට ඒ ආන්තේම කරදරයට පත්වනවා අනේයාට කරදරයක් නොවේවා මේ හරී අන තුරකට වැටිලේඉන්නේ. නේ මේ අනතුරට පත් නොවේවා කියල හිතන්න කියනවා. ආන්නේ විදිටම හිතන්න කියල තියනවා කායිගැනද අර කායික ක්‍රියාත් පිරිසිදු නැති වාචසි ක්‍රියාත් පිරිසිදුු නැති ඒවාගේ කලින් කල්ලට බනභාවනාවක් කරන්න ඇති කෙනා ගැනත් අර අතරමං විච්ච රෝගයක් හැදිලා ඒ කෙනා දකින්නේ යම්සේද ඇයි හිතන්න කියනු මෙයා මනෝ සුචරිතේ වඩන්නේ නං කොච්චර හොඳයිද. මෙයා කයින් සුචරිතේ වඩනෝනං කොච්චර හොඳද. ව්චනින් සුචරිතේ වඩනෝනං කොච්චර හොඳද. කලින් කළටහරි පිනද ධාමක් කර ගන්න නං කොච්චරහොඳද, මොකොද මියයා කයබිඳී මාරණෙන් මතු අපාය දුර්ගිතනම් විනිපාතේ උපදින්නේ. අනේමයා නිරේ නොවැටේවා කියල හිතන්න කියන්නේ. අනේමේ ගමනමයා යන ගමන, ගොඩා කනතුරු සහිතයි අනේමයා නිරේ නොවැටේවා කෙලෙහි තන්න කියන. ඒ විදියට හිතලා ඒකිනා කෙරෙ උපදුණු අර දේශය දුරු කරන්න කියනවා. ඇයි වගේ කෙනෙක් කෙරෙහි දේශයක් හටගත්තුොත් අගුණමයි තියෙන්නේ. ගුණයක් වේන තෙක්මානෙක නෑ හිතෙන්නේ අගුණමයි. ඉතිං යා දක්ෂ වුණුත්තර යාන්තං හරි ගුණේ සේකරගන්න . යාග හිතේ එක අයා දක්ෂ වුණු යායවෙලාට හිතන්න අනේ යන ගමන අන තුරයි යන්නේ නිරයට අනේම යාම සු්චරිතය වඩනෝනං කොච්චරහොඳද. කියලා හිතන්න පුළුවන් හිතලා යාග හිතේ හටගත්ත දේශය දුරු කරන්න කියන මහරාතන් වහන්සේ. හතරවිනි කෙනාකිවේ කායිග ක්‍රියාත් පිරිසිදුුව ව වාචස ක්‍රියාත් පිරිසිදුුව කලින් කළට භාවනවිත්‍යය දෙනු ඒ කනා කෙරෙහි ඇති තරහදුර කරන්නේ බොහෝම සැපසේ ඉන්න කෙනෙක් පැහැදිලි ජලය ඇති මිහිරි ජලය ඇති සිල් ජලය ඇති සුදවැලි තලාවක් තියන රමණියවූ ගුඩාක් ෘක්ෂාන්ගිං හැටික ත බහෝමඒ වගේ සුන්දර තැනක සැපපහසුඉංවාසය කරන කෙනෙක්. ඒ ඒ සැපපහසුවිං්වාසය කරන කෙනෙක් යම් සේද. ඒවාගේ පිරිසිදු කාය සමාචාරතයෙන්යාට යාගේ පිරිසිදු වචී සමාචාරතයනු ඉට පස්සේ එයා භාවනාවට හිත නැප්තුල ගොඩාක් හොඳ කෙනෙ ඉතින් එහෙම කියයා ගැනත් කලින් කල්ට යම් චිත්ත ප්‍රසාදයක් ඇත්ත ඒ ඔුගේ සමයේ මිනී කළ යුත්තේ ඇයි මයාගේ මිනිහි කරන්න තියෙන ගුණන්න කෙලවරක්නෑ කායික ක්‍රියාපිරි සසිදුවවි වවාජදි ක්‍රාත්පරි සදුව කලින් කරට භාවනාවේ හැසිරෙනවා. ඇයි සුව පහසු තැනක ඉන්න සුවසේ ඉන්න කෙනෙක්වාගේ. ඒ ගුණේ හිතලා එයා කෙරෙහි ඇති වුණු අරතරහාසිතක් දුරු කරන්න කියන. මහරතන් වවාන්සේ දේශනාගුණන ආශමතුන හැමතිම් පැහැදීම ඇති කරගතයුතු පුද්ගලා කෙරෙයි පැමිණ හිත පහදින්නේ ති ඒ කනාග කෙරෙහි. හිත පහ දින්නේනේ කියනවා. ආයශ්මතිනේ යම් අරමුණක භික්‍ෂුව හට උපන්වෛරය මුළුමනින්ම දුර කළ යුතු වෙයිද. එඹඳූ මේ වෛරය දුරුකිරම් පහයි කියනවා. ඉතින්න අපටත් උත්තුම් ධර්මය ජීවිතයට ගලපගෙන හටගන්න වෛරය දුරුකරගෙන සුවසේවාසය කරන්න. මේ ධර්මස්්‍රවනින් රැස් කරගත්ත පුුණන්න ධර්මයන් එක සේහේතුවාසනාාවේවා සාදුු. සාධසාද අද දවසේ ධර්මවිවරණ ධාර්මදේශනාවට දායකත්ත දරන්නේ එංගලන්තයේ ගලොස්ට ප්‍රදේශයේ පදිංචි පින්වත් රහාරා කොරුප්පු දියනියත් පින්වත් දහම්කුරුප්පු පුදනුවනුත් විසින්. ඉතින්නේ අපි රැස්කරගත්ත පුුණ ධර්මයන් ඒ ධර්මදානය දීලා ඒ පිනදුන් ඩැස්කර ගත්ත පුන්න ධර්මයෙනුත් අපි සියලු දෙනා රැස්කර ගත්ත පුන්න ධර්මයෙනුත් සියලු දෙවිවරු සතුටින් අනුමෝදන්න එත්වා සාදුසාදු. ඒ වගේ ම අපට මේ ධර්මවිනය කියාදෙන අපි ගුරුදේවොත්තම පින්නත් ලොකුසාමන් වහන්සේ අනුමෝදන්වෙත්වා. මහමේවුනාවාසේ ලෝකවාසේ, ෞතම් බුදසුන්තුළ පිළිවෙත් පුරුණ සියලුම් පින්වස්සාමින් වහන්සේලාත් අනගාරිකා මෑණියන් වහන්සේලාත් පවධ්‍යපේශෂක සියරදූ දරුවන්ටත්. උතුම් චතුරාර සද්ධර්මය අබෝධ කරගන්න මේ පුන්න ධර්මයන් හේතුවාසනා වේවා. එවගේම ඒ පින්නතුන්නමින් මිය පර්ලොයන්ට යෙදුණු කාන්තිනී වීරරත්න අම්මා, ඒ වගේ විමලා කුරුප්පු අත් තම්මා L U. +.C කුරුප්පුුවත්තා ඒ වගේ බ්‍රියට්‍රරිස් විජේසිංහ ආච්චි මොරිස් විජේසිංහ සීයා ඇතුළු ඒ කුරුප්පු පවුලේ සියලු දෙනා නමින් මේ ජීවිතේත් අනන්ත සසරපුරාවට මියකිහිල්ල යම්තා පිරිසක් පෙන් බලාපොරොත්තෙඉ න්නවනං සියරු දෙනාට මේ පුුණ ධර්මයන් අන්මෝදන් වෙත්වා පර්ලොව ජීවිත සැපවත් එෙත්වා සුවපත් එෙත්වා. එවගේම සුජීවත්ව සිටින කුරුපු පවුලේ සහ එලියන පටබැඳි පවුලේ සියරු සාමාජිකයන්ට මේ පුුණ ධර්මයන් අන්මෝදන් වෙත්වා නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා එවගේ මද දවසය ධර්මදේශනාට දායකත්වය දරණ, ඒ රහාරා කොරුප්පු දියනටත් දහම් කුරුප්පු පුතනුවන්ටත් සුවසේ අධ්‍යාපන කටයුතු සාර්ථය කරගෙන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක දීනයක් වෙන්න ශ්‍රාවක පුතනුවෙක් වෙන්න මේ ධර්ම ධානයෙන්ටැස් කරගත්ත පුන්න ධර්මයන් එකසේ හේතුවාසනා වේවා සාධ සාධසා